Μετά τα αγαπητά τα σάντσελα. ඔයාගේ සතුට වෙනුයි මගේ මොනවද කෙරෙන්න ඕනේ? ඔයාගේ? ඔව්. ඔයාගේ සතුට වෙනුයි මට කරන්න පුළුවන් ඕනම දෙයක් මං කරනවා. එහෙනම් මං කියන විදිහට ඉන්න. කියන විදිහට කිව්වේ? මම හිටගෙන ඉන්න කිව්වොත් හිටගෙන ඉන්න, ඉඳගෙන ඉන්න කිව්වොත් ඉඳගෙන ඉන්න. ඉන්න. hina වෙන්න කිව්වම hina වෙන්න ඕන හැබැයි අඬන්න කිව්වම අඬන්නත් ඕන. වෙන කන්න කියපු ගමන් කන්නත් ඕන. බොන්න කියපුවාම බොන්න ඕන. හරිනේ? ඔව්. ඒ වුණාට ඉතින් මට එදා කිව්වේ බොන්න එපා කියලා. මම? ඔව්. එදා මම අර ටිකක් බීලාපු දවස් ඔයා කිව්වේ බොන්න එපා කියලා. මත් පැන් බොන්න තහනම්. එතකොට වතුරද ඔය බොන්න කියන්නේ? ඔව් වතුර තැඹිලි එතකොට කැඳ જાති ඒව බොන්න හොඳමයි නෝන කොටින්ම මගේ වචනයකට පිටින් මොකවත්ම කරන්න එපා තේරුණාද ඇයි මන් දැන් ඔය විදියට කරන්නේ මම සන්තෝෂෙන් තියන්නනේ වෙන මොකවත් හින්දා නෙමෙයිනේ ඔයා සන්තෝෂ වෙනවා නම් මං එහෙම කරන්නම් සංස ඇයි ඔයා එහෙම කරන්නේ ඔයාව සන්තෝෂෙන් තියන්න ඕනේ. එහෙනම් කොහෙන් හරි මට අඹාචාරුවක් කරන්න. අඹාචාරුවක්? ඔව්. අයියෝ. ගමේ ගිය වෙලාවේ කිව්වනම් හදලා දෙනෝනේ බේසම. මට ඕනේ දැන්නේ. බලමුකෝ. තනක් තිබ්බොත් ගම්. තනක් තිබ්බේ නැත්තම්? තනක් තිබ්බේ නැත්තම් අපි හොඳ අඹ ටිකක් ගෙනහිල්ලා හදාගන්න මම නම් දන්නේ නෑ ඕවා දන්න මම දන්න ඔයාට උයන්නත් පුළුවන්ද දනුක අම්මලා වෙන තරම්ම රහට උයා ගන්න බැරි වුණාට ඔත්තක් බතක් උයා ගන්න පුළුවන් මට බෑනේ දනුක ඉතින් පුරුදු වෙන්න මට ගන්නවද කිය උයන්න ඔව් ඕක මොකද්ද? මහ ලොකු වැඩක්ද? මම උගන්න. පව්. සංසලා කියන්නේ කිසිම හයක් හතරක් නොතේරෙන අහිංසක පුංචි සමනලියක්ම තමයි. අන්න දනුක අයියා අපි දනුක අයියට ක්‍රිකට් ගහන්න කතා කරමු ආපෝ මට නම් බෑ යාට කතා කරා ආපෝ එයා හොතේම යා ගන්න අයියෙමයි මට වෙන්නේ බෝලයි දින්න මට වෝටර් බෝයි වගේ තමයි ඉන්නේ දනුක ඉතින් එන්නකෝ මම මෙහෙම යන්න සංසල මට පරක් වෙනවනේ ආහරි නරකයි දනුක අයියේ අයියෝ එන ගමන් කිව්වේ මට අඹච්චාරු හදලා දෙන්නම් කියලා ඉතින් අපි හවසට හදමුකෝ බෑ මට දැම්මම ඕනේ. නැත්නම් මං ඔයත් එක්ක තරහ වෙනවා. හරි හරි. යන්කෝ. මේ හැබැයි මට ඉක්මනට යන්න ඕනේ.
දනුකයි එන්නකො ක්‍රිකට් ගහන්න අනේ මේ ඔගොලු ක්‍රිකට් ගහගන්න අපි යනවා අඹාච්චාරු හද අඹාච්චාරු අඹාච්චාරු අඹක් දානවද නැව්වට තරහා වෙන්නේ පසන්සලා බේබි පොල්ලේ මෝන්නම් කියන්න මම පොල් ටිකක් දාලා දෙන්න කවුද අනේ අච්චාරු වලට පොල් දාන්නේ පිස්සුද ඒක තමයි කවුද දාන්නේ හොඳ වෙලාවට පොල් දාන්නේ නැති දැන් පොල් ගෙඩියක් කීයේද සංසාරා මට පරක්කනේ අපි යන්නද අපි යමුනේ ඒගොල්ලන්ට අච්චාරු අපිට පොල්ලොත් නැ උලක් හ්ම් ඇයි ඒගොල්ලන්ට විතරක් අපිත් කනෝනේ අච්චාරු අපි කනවා කාලා පොබ්බම් වෙයිද මොන ප්‍රොබ්ලම්ද එන්න යමු යමු කනේ කැවුම් කියලා කමු අර උනා පුළුව අහිංසකෙබ්බා මම ඌ ගැන තේරුම් ගන්න තියෙන වැරදි විදිහට ඒකට මම උඹට එදා කිව්වේ සලිය මොකද්ද බලන්න හම්ම ඩිනර් ඩාන්ස් එක ඔව් ඔබ්‍රෝ එක ඉතින් මේක මට දුන්න ඔබ සංසලත් එක බලයන් මේක මටද බා ඔව් ඔව් බං නැතයි මං උකරන් කායක යන්නද අම්මට සීරි දෙන්න හිතනවා බදාගෙන උම්ම එක ඔව් එකක් නෙමෙයි 10ක් කර දීවා ඔබ කල්පනා කරලා බලන්න ඔබ දත් නැද්ද කියලා උදේට thank you මල්ලි thank you ඉන්නේ ඉන්නේ පොට්ට මොකෝ මොකෝ හදනත් කලින් කෙලගිලිනවා ආ කවුද කෙලගිලියේ මම ගිල්ලේ නෑ පොමිස් ඈ නැත්ත කොහෙද මමත් දැක්ක කුමාර කෙලගිලිනවා ආ ඉතින් මගේ කියලා මං ගිලින්න නැතෝ වෙන කවුරු හරි ගිලින්නේ අසුන් බේබි කියන්නේ මම නිකන් දැන් දැන් තු 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 ගග ගල ගග යන්නේ කියලා මිනිස්සු බඩකේ මං ගොන් බෙල්ලේ කියලා අනේ තිකින් මේ වගේ අච්චාරුවක් දැක්කම කියලා නොගිල්ල තමයි පොප්පම් මේ කට කොයි කොයි ගන්න ඒ ඇයි ඇයි ඉතින් බලන්නකො දනකො මහත්තයා මේකට දාන දේවල් අර වද මේ වද ආරුරුදු බූරුරුදු ඔක්කොම දාගන්නේ අම්මේ දනුගයියේ ඔයා මේකට සීනිත් දානවද ඔව් වා කාලා බලන්නකෝ කොහොමද කියලා අපිට කන්න පුළුවන් වේද දනුග? තව ඉල්ලයි තව තව මේ මිරිස් දාපු හැටිට නම් රෑ වෙනකම්ම හායි හුයි ගගා ඉඳ වෙයි. හායි හුයි ගන්න නැති අච්චාරු එකේ වැඩක් කියලා කමල? හ්ම්? නබර. ඔන්න වැඩේ හරි. හ්ම්. දැන් කට්ටිය පොර කන්නේ නැතුව අච්චාරු විතරක් කන්න. Thank you දනුක. Thank you so much. Thank you කියලා විතරක් මදි. මගේ පංගුව තියන්ද? හරි හරි මම තියන්න. මට පරක් වුණා. මම යන්න. ඔය මොකද ඔය කුමාර? ඇයි මොකද මේක පොඩි වැඩිද නෑ ඔක ලොකු වැඩි කණේ බුදු වෙන්න හදනවා ගන්න මේ පිරිසිය හරි ඇවිදින් කාඩ දිදි වැරදිම් නොවේ හා මිස්ටේක්ස් ඒක මන් මොදවි මොකද ඩග්ලස් hinaවෙන්නේ එක පාටම දැන් මට අර පරණ කීමණක් මතක් වුණා ඒ මොකද්ද කුඹලාව ඩ්‍රයි ෆිෂ් කෑවා නම් දුක් විඳපන් බලලෝ කියලා කිව්වා ඒ මොකද එක පාටම ඒ වගේ ගම් මතක් උනේ ද වේ යු ආර් සිටින් ඔයා ඉඳගෙන ඉන්න විදිය දැක්කා ඔයාට නම් හැමදේකම කිසිම බරක් පතලක් නැහැ ඒ කියන්නේ වේට් එකක් ඩීප් එකක් නෑ බරක් පතලක් නෑ ඒකද නෑ හෙඩ් එකකුයි බ්‍රේන් එකකුයි නෑ මකේ අම්මේ මේ දෙන්නේ ජම්බෝල ගෙඩියක් වගේ ලොකු හෙඩ් එකක් හෙඩ් එකක් නම් තියෙනවා තමයි
එනවට ඒක ඇතුලේ මුද්දරස් පලන් ගෙඩියක් තරම්වත් මොලයක් නැහැ. ෂුවර්ද වයිෆ්? මට නම් ෂුවර් ඇත්තටම නැහැ. මොලේ මුද්දරස් පලන් ගෙඩියක් තරමටවත් තිබුණා නම් ඔයාගේ 64 මායන් වලට ඒ දවස්වල මං අහුවේද? මේ ඩග්ලස් මට පාඩුවේ මේක බලන්න දීලා යනවද මෙතනින්? ඒ මොහොතද වයිෆ්? අනේ ඒක හොඳයි නං හොඳයි ගුඩ් නං ගුඩ් හැබැයි අපේ සාලිය පුතාගේ වැඩ ගැන නම් මට තියෙන්නේ සෑඩ් බෑඩ් මූඩ් එකක් මොකද කළොත් කරන්නේ ගොංකන් ඕවිදින් තාත්තා කරන දේ පුතානකොලොත් අර මොකද්ද එහෙම කතාවකුත් තියෙනවනේ තාත්තා කළ දේ පුතාන එතකොට තාත්තා කියන්නේ මේබි මමත් කරන්නෙම මෝඩ වැඩනේ අපෝයි මම් බය වෙච්ච තරම කරත් කරන්නේ මෝඩ වැඩක් මයි මේ අර කිරෝෂණ එකේ ඇහුවද මොකද්ද ඇයි මං අහන්න කිව්වේ අපෝයි මට බෑයි කියලා මං කිව්වනේ මොකද්ද ලක්මිනි අයියෝ ඔයා හරියට කතා කරන්නේ ඉරෝෂණී ගැන දන්නේ නැහැ වගේ අනිත් එක ඔය ගැන ඉරෝෂණීගෙන් අහලා දැන් වැඩක් නැහැ ඒ මොකද ඒ එයා දැන් වෙන කෙනෙක් ගැන හිතනවා කවුදේ? ඒව ඔක්කොම මගෙන් අහලා දැනගන්න එපා විරාජ් අයියේ. ඔයාම හොයලා දැනගන්න. මදි වගේ නේද කමල අපිට තාම බෙගිටි 30ක් විතර ගෙනලා ආදාන්න තිබ්බේ 30 මොනද යද්ද අපි 35ක් නෑ 37කින් වගේ හදු අය මොකද ඉනා වෙන්නේ මොකද 37කින් හදුවද ඔයගොල්ලෝ කන්නේ නැද්ද 10න් විතරද කන්නේ බේබි लंच ජීවිතේ දැන් මටවත් අයිති නැති වෙලානේ. ඉතින් බේබි අකමැති නම් ලොකු මහත්තයාට කියන්න යන්න බෑ කියලා. කාට කිව්වත් වැඩක් නෑ කමල. කාට කිව්වත් වැඩක් නෑ. පව් දෙයියනේ මේ ළමයා. පුදුම කරුමයක් ගෙවන්නේ. මටත් දුකයි කමලක් කියලා. මොනවා කරමු? සේනක ඔබ දැන් ඔය ඕක ස්ථිරයටමද කරන්නේ ස්ථිර කො අපේ ජීවිතත් ස්ථිර නැතිකොට කොහොමද බයි ස්ථිරව ප්‍රේම කරන්නේ ඒ කියන්නේ උඹට මේක විහිළුවා බලමු බලමු මං තාම මේක වඳුරගත්තෙත් නෑනේ ඉතින් ඔය මද ඈබන් දැන් උඹලා දෙන්න ආශ්‍රය කරන්න පටන් ගෙනත් මාසකටත් වැඩි නේද
මාසයක් ඔ මාසෙකින් පුළුවන්ද බං මිනිහෙකුට නාරලතා පුෂ්පයක් ගෙන දෙනගන්න උඹ නම් මහා කපටි මිනිහෙක් බං සේනක ඔබ තාම කොළඹ කෙල්ලෝ ගැන හරියට දන්නේ ඔබ දන්නවනේ ඔයගේ ලාමක විදියට කතා කරන්නේ බෑපම් බෑපම් අර ඉන්නේ බලාගෙන දරුව බලාංගුනේ නම් ඉන්න ලස්සන ඕනේ ඈ බලන්න උඹේ සංසල වගේද කියලා හරි හරි පලයන් පලයන්